ලෝපුරා සිදුවන සියලු දේ දැන ගැනීම සඳහා අඩෝ YouTube channel එක subscribe කර පහලින් තියෙන bell icon එක press කරන්න. මට කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළු ගොඩාක් මේ දවස්වල ටෙලිෆෝන් කෝල් දුන්නා. දීලා ඒගොල්ලෝ අහනවා තමුන්නා සෙදා කිව්වා මගේ යටතේ ඉමෝෂන් නැති මිනිහෙක් යටතේ කියලා මම හිතන්නේ මට ඇඟිල්ල දික් කරා. මගේ යටතේ කමාන්ඩෝ බටේන් 300ක් ඝාතනය වුණා කිව්වා එක තැනක. තමුන්නාසේ මම මතක් කරලා දෙන්න ඕනේ අපේ හමුදා ඉතිහාසය තමුන්නාසේ කතා බලන්න. හමුදා ඉතිහාසයේ කමාන්ඩෝ බටේන් 100ක් නැති වුණා සාම්පූර්වල. ඒ දෙවෙනි ඊළාම් යුද්ධේ ඊළඟ තුන්වෙනි ඊළාම් යුද්ධේ කමාන්ඩෝ බටේ 150ක් නැති වුණා මාන් කුලමේ. ඒ ඇරෙන්න කමාන්ඩෝ බටේ නතු ගෑවිලා ගියපු තැනක් මගේ යුද්ධෙදී එකම තැනක විතරයි ත්‍රස්තවාදීන් අපි පහර දෙන්න ඉස්සලා අපට පහර දුන්නේ යාළ විතරයි 6 දෙනෙක් මරුණා. අනිත් හැමතැනම අපි තමයි ඉස්සලා පහර දුන්නේ. අපේ 10ක් වෙනකොට අපි ඒගොල්ලෝගේ 20ක් මැරුවා. අගමැතිතුමා දන්නවා ආරක්ෂක කවුන්සලේ දිගටම අපිත් එක්ක හිටපු හින්දා. ඊළඟට ඔබතුමා ඊයේ කතා කරා සමුන්නාසේ මට ගරු කරන්න නැහැ කිව්වා තවත් දුරට. තමුන්නාසේ කිව්වා මෙතෙක් කල් ගරු කරා මෙතනින් එහාට ගරු කරන්න නැහැ කිව්වා. මම මෙතන ඒ තරම් නරක වැඩක් කරේ නැහැ. ඒ වුණා මම තමුන්නාසේට කියන්න ඕනේ මගේ හිතේ තියෙන රූපේ තමුන්නාසේ ගැන දූෂිත චරිතයක් හැටියට. ඒකන්ද මම තමුන්නාසේට කවදාවත් ගරු කරේ නැහැ. තමුන්නාසේ ඊයට වෙනකම් මට ගරු කරා. ඒකන්දයි මම කිව්වේ තමුන්නාසේට මම ගරු කරේ නැහැ. තමුන්නාසේ මඩ ගැහිම මෙතන සිංහෙක් වගේ කෑ ගහනවා. දැන් නැගිටලා තමුන්නාසේ ඒකමයි කරන්න යන්නේ. වටේට මඩ ගහනවා. නමුත් කල්රියා බැලුවම හිවලෙක්ගේ වගේ. තමුන්නාසේ ඒ කියන එක දෙකට තමුන්නාසේ මට මඩ ගහයි. නමුත් මට කියන් දෙන දේ තමුන්නාසේගේ මූණට මම කිව්වා. තමුන්නාසේ දූෂිතය ගැන කතා කරනවා. නොරොත්තු වෙලේ වුණේ මොනවද කියලා තමුන්නාසේගේ හෘද සාක්ෂිය දන්නවා. නොරොත්තු වෙලේ දෙන්න ගියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඩොලර් මිලියන 175 ස්විට්සර්ලන්තෙට. ඊට පස්සේ ඩොලර් මිලියන 225 චීනෙට දුන්නා. දීලා පරණ මැෂින් ගෙනාවේ. පර්ණේව ගෙනල්ලා හයි කරා ස්විට්සර්ලන්තෙන් අලුත් මේවා ගෙනල්ලා හයි කරන්න හැදුවේ. තමුන්නාසේ වඩ ඕන උත්තරයක් දී ගන්න. මේ තමුන්නාසේගේ පැටිගිරිය ගැන මම පොඩ්ඩක් කියන්නේ. ඊළඟට තමුන්නාසේ තව එකක් කිව්වා. මට කතා කරන්න දෙන්න. තමුන්නාසේ තව එකක් කිව්වා. මගේ ෆීල් මාෂල් පට්ටම ගලවන්න. මගේ ෆීල් මාෂල් පට්ටම ගලවලා වෙන කාටද දෙන්න ඕනේ කිව්වා. ගරු අගමැතිතුමා මගේ ෆීල් මාෂල් පට්ටම ගලවන්න පුළුවන් එක්කෙනා ඉන්නේ. ගරු ජනාධිපතිට. ඒත් සාධාරණ හේතු මත පමණයි. මේ වගේ පුද්ගලයෙකුට කෝප්‍රල් කෙනෙක්ගේ පටි දෙකක්වත් ගලවන්න බෑ. කෝප්‍රල් කෙනෙක් විතරවත් වටින් නැති චරිතයක්. ෆීල් මාෂල් පට්ටම් එහෙම ගලවන්න බෑ. ලේ දහඩිය කඳුළු හැලලා ගත්තේවා. ඒවා ගත්තට තමුන්නාසේ දන්නවා. මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතන හිටියා. ගරු ඇමැතිතුමා මම එයාට ස්තුති කරනවා මට ෆීල් මාෂල් පට්ටම දුන්නට. මොකද මෙයා ඇවිල්ලා බොරු සාක්ෂි කියලා තමයි මගේ ජෙනරල් පට්ටම ගැලෙව්වේ. ජෙනරල් පට්ටම ගැලෙව්වේ නැත්නම් මම කවදාවත් ෆීල් මාෂල් කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි තමුන්නාසේ දැනගන්න තමුන්නාසේ රටට මොනවද කරලා තියෙන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ? අපි තමුන්නාසේට මඩ ගහලා දේශපාලනය කරන්නේ. අපි දේශපාලනය කරන්න හිතට එකගව තමුන්නාසේ කියපු ජරා කතා හින්දා මම මේ කිව්වා. බොහොම ස්තුතියි තමුන්නාසේලට.